දේශී අනාගතයේ කේතකරණයන තේමාව යටතේ තොරතුරු තාක්ෂණ වෘත්තිවේදීන්ගේ හමුවක් ඊයේ බතරමුල්ලේදී පැවතුණා. Good evening, Your Excellency. I'm Pepper, and welcome to the IT Professionals Forum, Coding the Nation's Future. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් Our GDP had come down. දලදේශීය නිෂ්පාදන අගය පහළ ගොස් ඇති පසුබිමක එයක් හැකි ඉක්මනින් ඉදිරියට ගෙනීමට අප රටක් විදිහට කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. රටේ ආර්ථිකයේ දැනට පවතින තත්ත්වය මත පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වෙන් කළ නොහැකි. භාණ්ඩාගාරයේ සතු මුදල් පළාත් පාලන මැතිවරණය සඳහා මේ මොහොතේ භාවිත කළහොත් රට යළිත් අපහසු මට්ටමකට පත්වෙන්න පුළුවන්. අපි ආර්ථික පරිවර්තනයක් සිදු කිරීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවක් මේ. ලෝකයේ සමග ඉදිරියට යන්න නම් අපි ඩිජිටල් ආර්ථිකයකට යා යුතුව තිබෙනවා. ඉන්දියාව මේ වන විටත් එහි සෑහෙන දුරක් ගොස් සිටින්නේ. ඒ තත්ත්වය අපිත් හැකි ඉක්මනින් උදා කරගත යුතුයි. තොරතුරු තාක්ෂණය හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට නම් අප ඒ සඳහා අවස්ථා සැපයිය යුතුයි. අප සතුව මානව සම්පත් ඇති තරම් තිබෙනවා. ඔවුන්ට පහසුකම් තමයි අපි දෙන්න ඕනේ. අප යෝජනා කරනවා අක්කර 400කින් සමන්විත සපුගස්කන්ධ තෙල් පිරිපහදුව පිහිටි භූමියේ තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඉදි කරන්න. එහෙම වුණොත් සපුගස්කන්ධ තෙල් පිරිපහදුව අපි ත්‍රිකුණාමලයට අරගෙන යනවා. The refinery shifted to Trincomalee. I think Sapugaskandha, which about 400 acres close to Colombo, would be a good place. That's what I want to ask you. මේ ඡන්ද ක්‍රමයේ ඉලෙක්ට්‍රොනික කරන්න බැරිද කියලා කරන්න ඕනේ. අපි කොමිෂමක් දැම්මා හිටපු අග්‍රවිංශකාරතුමා ඩෙප් යටතේ. ඒක කරන්න ඕන. මම නම් හිතන්නේ අපි පළමුවෙන්ම ප්‍රාදේශීය සභා ඡන්දකමේ අත්හදා බලලා ඊට පස්සේ යමු ජාතික ඡන්දකට.